ඉස් රාත්‍රියයක්කොද සිල දෙනා කර මං හිත නෝ බටමාවක් පැහැදිලිව ඇනු ඇති පැහැදිලිව පේන ඇතිකළ විශ්වාස කරනවා. ඒවාගේ විශ්වාස කරනවා මේ අද දවසන ආරම්භන සුවිශේෂූ දේශනයට විශ්වවිද්‍යාල සිසුම් පමණක් වැනට බාහිර වෙන්න පුළුවන් අභ්‍යන්තර වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල සිසුම් පමණක් සම්බන්ධ වෙන ඇති කලා විශ්වාස කරනවා. ඉතින් වැඩිදුරට විස්තර ඉදිරියේදී සහ ඉදිරි දවස්වලදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරමු. මම තාමත්ම කෙටියෙන් අද දවසේ වැඩසටහන මිනිත්තු 5ක් තුල හඳුන්වා දීම කරලා අද දවසට අදාළ ඉගැන්වීම් කටයුතු සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරනවා රාත්‍රී 9 අද අපි මේ දේශනයේ සූදානම් කළා. නමුත් අපේ පර්මනන්ට් ටයිම් එක අපේ ස්ථාවර වේලාව වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. එරිදා රාත්‍රී 9ට දේශනය මාර්ක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැම්ම කියන්න එපා, පොඩ්ඩක් ඉදිරියේදී මම අවස්ථාව දෙන්නම්. මේ ටයිම් පරාසය තුළ ඔබට යම් අපහසුතාවයක් තියෙනවා නම් ඉදිරි රෑ සහ දැන් කියන ටයිම් එකේ අපහසුතාවයක් තියෙනවා අපි බලමු. කොහොමත් කිහිප දෙනට අපහසුතාවයක් එයි. අනිවාර්යයෙන්ම හැම දිනාටම ওই ටයිම් එකට බැරි වෙයි අනිවාර්යයෙන්ම. නමුත් බහුතර එලිම මත අපි බලාපොරොත්තු වෙනවා බදාදා රාත්‍රී 9කෝ ඉරිද රාත්‍රී 9 මේ දේශනය පවත්වන්න. ඒ අනුව මම විශ්වාස කරනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු තවත් විශ්වවිද්‍යාලවල ළමයි මේ මොහොතේ සම්බන්ධ වෙලා ඇති. අපි මේ වැඩසටහන අනිවාර්ය ඉංග්‍රීසි විෂය ඔබ දන්නවා විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබා ගන්න නම් නිසකවම ස්ථිරවම විභාගය අනිවාර්ය ඉංග්‍රීසි විෂයට අදාළ විභාගය සමත් වෙන්න ඕන. යම්කිසි හේතුවක් මත ඔබ මේ විෂය සමත් කළ දෙන අසමත් වුණොත් ඔබට උපාධිය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයාල ඔබ දන්නවා ඇති සමහරක් විශ්වවිද්‍යාලවල අවුරුදු 7 අවුරුදු 8 සමහර ළමයි අවුරුදු 9 උපාධිය කරන අය ඉන්නවා. අදටත් ඉන්න සමහරක් විශ්වවිද්‍යාලවල 2011 නියාමපදිංචි වෙලා තාමත් උපාධිය ගන්න බැරි ළමයි ඉන්නවා මේ අනිවාර්ය විෂය අසමත් වීම නිසා. ඒ වගේම මතක් කරන්න ඕන යම් හේතුවක් මත මේ අනිවාර්ය විෂය ඔබ අසමත් වීමක් වුණොත් ඊළඟ වර දෙවන වර සෙකන්ඩ් ෂයි එකේදී මේ විභාගෙ ලියද්දී ඔබට සී පාසස් එකට වඩා ඉහළ ලකුණකට යන්න බෑ. ඔබ මොන තරම් හොඳට පේපර් එක දෙන් පාර ලිව්වත් ලකුණු 99ක් ගන්න පුළුවන් විදිහට ලිව්වත් දෙවෙනි වර ඔබට ලබා දෙන්නේ උපරිම සී පාස් එක පමණයි. සී එක උඩින් යන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නෑ. පළමු වර රිපීට් වීමක් සිද්ධ වුණොත් ඒ වගේම ළමයි හිතනවා ඇති මේ විෂය ඇබ්සන්ට් වුණොත් මොකද වෙන්නේ, මම විභාගෙට මට යන්න බැරි වුණොත් මොකද වෙන්නේ. ඔව්, හදිස්සියෙන් හරි යන්න බැරි වුණොත් සාමාන්‍ය ක්‍රමවේදය තමයි දින 14ක් ඇතුළත පිළිගත හැකි රජයේ වෛද්‍යවරයෙක්ගෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. දින 14ක් ඇතුළත ලියාපදිංචි තැපැල් මාර්ගයේ ඔබට ඒ කරන්න නොහැකි වුණොත් ඔබ ඇබ්සන් විදියට තමයි විභාගයේ වැටෙන්නේ. ඇබ්සන් කියන්නේ මතක තියාගන්න විශ්වවිද්‍යාල තුල රිපීට් කියන එකම තමයි. ඔබ ඇබ්සන් කියන්නේ රිපීට් කියන එකම තමයි. ඇබ්සන් වුණොත් ඒක රිපීට් එහෙනම් දෙවෙනි වර ලියද්දී නැවත 100කට උඩ යන්න බැරි වෙනවා. හැබැයි ඔබ නිසියාකාරව කර්ණාකරණය කරගෙන මෙඩිකල් එකක් ඉදිරිපත් කරොත් ගැටලුවකින් තොරව ඊළඟ පාර ඒ පාසස් එකකටවත් යන්න පුළුවන්. මම ඔය කෙටින් හැදින්වුවේ මේ සබ්ජෙක්ට් එකේ තියෙන අවශ්‍යතාවය, මේ සබ්ජෙක්ට් එකේ තියෙන අභියෝගය සහ මේ සබ්ජෙක්ට් එක ජයගති යුතුයි කියන එක මම ඔබට කෙටින් හැදින්වීමක් තමයි කළේ. ඉතින් ඒ වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම නොමිලේ 750ක්වත් අය කරන්නේ නැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ දේශන මාලාවක්, දේශන එකක් එහෙම නෙමෙයි දේශන මාලාවක්. මේ දේශන මාලාව තුළ ඔබගේ සිලබස් එකේ විශාල කොටසක් ආවරණය වෙනවා. ඔබ දන්නවා ඇති මම නමින් දේශාන්මුද කුමාරණ කියන සර් මම දැනට ආයතන කිහිපයක වැඩ කරනවා, අධ්‍යක්ෂක තනතුර කිහිපයක් තියෙනවා. නමුත් මේ ගුරු වෘත්තිය තුළ නැත්නම් මේ ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස මම ආචාර්යවරයෙක් ලෙස සේවය කරන වසර ගණනාවක් තිස්සේ මගේ මේ ඉංග්‍රීසි ගුරු වෘත්තිය මීට පෙර 2013 වගේ වෙන විට මම ඇක්වයිනස් කොලෙජ් එකේ ගුරුවරයෙක් ලෙස ඉගෙනුවා. පසු කාලීනව මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස සේවයට බැඳුණා. ඉතින් අදටත් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස උගන්වනවා අභ්‍යන්තර සිසුන්. සමහරක් ලැන මෙතන ඉන්නව නම් මාව දන්නවා ඇති, මාව හඳුනනවා ඇති. බාහිර සිසුන් ඇතැම් අය මාව හඳුනාගත්තා ඉන්නවා. ඉතින් ඒ වගේම බාහිර උපාධි
ඉගෙන ගන්න හැකියාව තියෙනවා. හැබැයි මතක් කරනවා මේ කටයුතු ඔබ හොඳින් ආයතන සමග සුහදත්වයෙන් යුතුව කරගෙන යන්න ආයතනයට ඔබගේ සහයෝගය ලබා දෙන්න සමහරක් කරලාට ඔබ දෙන රෙකෝඩින් එක අපිට ලිමිට් කරන්න වෙයි. මොකද මේක ප්‍රී වැඩසටහනක් අපිට සති ගාණක් දිගට රෙකෝඩින් දෙන්න බැරි වෙයි. දින කිහිපයක් වෙයි. ඒතරේ දින කිහිපය තුළ ඒවා බලන්න අපි දෙන නිපාදන සුරක්ෂිත කරගන්න අපි මේ වැඩසටහන ඔබ සම්පූර්ණයෙන්ම නොමිල දෙන්නේ. ඒතර අපි ටිප්ස් ටික ඔබේ ගෲප් එකට දෙනවා. ඒ නිසා ඒක සුරක්ෂිත කරගන්න සමහර ළමයි මේක නැති කරගන්නවා. ෆෝන් එකෙන් ඩිලීට් කරගන්නවා. එක ෆෝමැට් කරගන්නවා. එතකොට නැවත 1x1 ආපහු මේක සෙන් කරන්න ගත්තොත් ළමයි ඉල්ලීමක් කරනවා. අපි හිතුවා පන්තියේ ඉන්න ළමයි 500ක්. ඒතර මේ 500ෙන් ළමයි 50ක් විතර ටිප්ස් ආයි ඉල්ලනවා. එතකොට මේක නැවත සෙන් කරන එක ප්‍රායෝගිකව අපහසුයි. මොකද මේකට වෙනම සේවකයෙක් අපිට වෙන් කරන්න බෑ මේ වැඩසටහන නිසා. හැමෝම උනන්දු වෙමින් උත්සාහයෙන් කටයුතු කරගන්න. අපි ආයතනයක් විදිහට සහ මම ගුරුවරයෙක් විදිහට ඔබට අවශ්‍ය සහයෝගය සඳහා ලබා දෙනවා. ඉතින් ආයතනයට සහයෝගයක් දීලා අපිට සහයෝගයක් දීලා මේ වැඩසටහන උපරිම අග්‍රඵලය ගන්න කියලා සෙලමු දෙන්න මතක් කරනවා. ඊළඟ කාරණය තමයි දේශන තුල තාමත්ම ඉහළ උසස්ම බාහිර උපාධි කිසිම පන්තියක අඩුම තරමේ කිසිම විශ්වවිද්‍යාලයකවත් භාවිතා වෙන්නේ නැති ඉහළම පහසුකම් අපි දේශන මාලාවට භාවිතා කරනවා. ස්මාර්ට් බෝඩ් ඒ වගේම හොඳම කැමරා සහ හොඳම ලයිටින් සිස්ටම් ඇතුළු සියලුම ඉහළම තාක්ෂණික මෙවලම් අපි දේශන සමග භාවිතා කරනවා. ඒ අනුව ඔබට ඔබගේ මොබයිල් ෆෝන් එක හෝ කම්පියුටර් එක හොඳම මට්ටමක තියෙනවා නම් ඔබට TV එකක් බලනවා හා සමාන වැඩසටහනක් එක්ක join වෙන්න පුළුවන්. අඳුරු වීම, බොඳ වීම, sound ඇහෙන්නේ නැති වීම මේ වගේ කිසිම දෝෂයක් 99%ක්ම මතුවෙන්නේ නැහැ. 1%ක් එහෙම වෙන්න පුළුවන්. 99%ක්ම මතුවෙන්නේ නැහැ. ලංකාවේ කිසිම පන්තියක නැති තරම් අඩුම තරමේ විශ්වවිද්‍යාල දේශනයක් වන් නැති තරම් ඉහළම quality එක, ඉහළම තාක්ෂණයක් අපි අපේ දේශන සමග භාවිත කරනවා. එහෙමනම් ඉතින් මම ආයතනයට බොහොම ස්තුතිවන්ත වෙනවා. දේශනීය මං මාහට ලබා දුන්නට ඔබත් එක්ක ඉදිරියට කරගෙන යන්න සහ මගේ පන්තියේ මේ මොහොතේ ඉගෙන ගන්න දහස් සංඛ්‍යාත ළමයි ප්‍රමාණයක් ඉන්නවා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ. ඉතින් ඒ ළමයි මේකට ඇති අනිවාර්යයෙන්ම ඉතින් ඔබට මම තීරි පන්තියේ මේ උගන්වලා ඇති. නමුත් මගේ රිචයට නැවත ආවරණය කරගන්න පුළුවන්. අලුත්ම ළමයින්ට මගේ පන්තියේ හිටියත් නැතත් ඔබට ඔබ දැන් අවස්ථාව ලැබුණා නම් මේ වැඩසටහන සමග ඒකාබද්ධ වෙලා ඔබගේ දැනුම ඉදිරියට පවත්වාගෙන යන්න. එහෙනම් මම පාඩම කියවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට අත්‍යවශ්‍ය වීම සීමාවක් තියෙනවා නම් විතරක් අත්‍යවශ්‍යින සීමාවක් තියෙනවා විතරක් මම තමත් පුංචි වෙලාවක් වෙනවා ඔබට පුළුවන් ඒක ප්‍රශ්නයක් විදිහට මට යොමු කරන්න ප්‍රශ්න හොස්ට් එකට මැසේජ් එකක් දාන්න මට ගමන් ප්‍රමාණය වැඩි නිසා මයික් ඔන් කරන්න අවස්ථාව දෙන්න බැහැ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හොස්ට් එකට ප්‍රධාන හොස්ට් එකට කෝ හොස්ට් එකට නම් ආයතන කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා ඒ නිසා ප්‍රධාන හොස්ට් එකට මැසේජ් එක දැම්මොත් මට ඔබ එවන මැසේජ් එක ලැබෙනවා ඔබට අවශ්‍ය පැහැදිලි කිරීම මට ලබා දෙන්න පුළුවන් එහෙනම් ඔන්න කෙටි මතක් කළා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ දීලා තියෙන YouTube නාලිකාව ඔස්සේ රෙකෝඩින් නිකුත් කරන්න මුල් රෙකෝඩින් එක ඊට පස්සේ රෙකෝඩින් නම් සෝන් වශයෙන් තමයි ලබා දෙන්න වෙන්නේ. ඒ නිසා නාලිකාවත් එක්ක එකතු වෙන්න මෙතෙන්දී ඔබට අවශ්‍ය විභාගයක අවශ්‍ය ලොකු දැනුම් සම්භාරයක් ලබා ගන්න පුළුවන් වෙයි. වෙනත් කිසිම දේශනයක ගිහිල්ලා අනුතරමේ විශ්වවිද්‍යාල දේශනයේ උදේ 8 ඉඳලා හවස 5 දක්වා ඔබ සහභාගී වෙලා හිටියා. ඒ මොහොත තුල ලබා ගන්න බැරි දැනුමක් මේ මිනිත්තු කිහිපයක් පොද අනිවාර්යම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී විවිධ දැනුම් මට්ටම් වල ළමයි ඇති කිසිම අවබෝධයක් නැති භාෂාවේ මොකුත්ම බැරි ළමයි ඇති. ඉතින් ඒ ගැන බයක් සැකක් තියාගන්න එපා. බිඳුවේ සිට උගන්වනවා. බිඳුවේ සිට ගන්නනවා. පන්තියේ මීටින් එකේ ලයිව් ළමයිනේ 500ද 500ටම තේරෙන්න පාඩම අවසන් කරනවා. ඒක මම විශ්වාසයෙන් කියන්නේ අවුරුදු ගානක් අධ්‍යක්ෂින් සමගින් කියන්නේ සහ මම උගන්වන්නේ මම විසින් නිර්මාණය කරගත්ත විශේෂ රටාවකට. එනිසා ඔබ කවර දැනුමක හිටියත් ඔබට මොනතරම් මේ භාෂාව අමාරු වුණත් ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් සහ පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ඒ වගේම මම දෙන දේවල් පහසුවෙන් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මම මේම නවිතත් සිලබස් එක ඔබට ලබා දීලා තියෙනවා. සිලබස් එක අපි අවශ්‍ය වන තිදෙනේ තව දීර්ඝ කිරීමක් කරනවා. ඒ වගේම පළමු නිබන්ධනය ලබා දෙන තුන අද දේශනෙට අදාළව පළමු නිබන්ධනය දීලා තියෙනවා. මම මතක් කරනවා බලාපොරොත්තු වෙනවා දේශනෙකට දින කිහිපයක් තියලා අපි හිතමු දේශනෙ ඉරිදා පවත්වනවා කියලා අඩු තරමේ බදාදවත් වෙන විට මම බලාපොරොත්තු වෙනවා නිබන්ධන නිකුත් කරන්න. ඒ අනුව මතක් කරනවා පුළුවන් ළමයි ඉරිදා දේශනෙට කලින් නිබන්ධනයේ print out එකක් ගන්න. මොකද ඔබට දේශන වලට ගාස්තුවක් මොහොත් යන්නේ නැහැ සම්පූර්ණයෙන්ම ටෝටලි print කරන්න. එනිසා පුළුවන් සියලු දෙනා
නිබන්ධන ටිකට print out ගන්න අපිට දේශනය වේගවත් පවත්වාගෙන යන්න එක වඩා පහසුයි සහ ඔබට ඒක කරුණාකරණය කරගන්නත් වඩා පහසු වේවි. ඒක අපි වෙලාව ඇතුව නිබන්ධන දෙනවා. හැබැයි මෙහෙමයි පෞද්ගලිකව සර්ටිෆිකට් එක දාලා නැහැ. කවද දාන්නේ? මම අද ටවුන් එකට යනවා. දැන් දාන්න පුළුවන්. එහෙම ඉල්ලන්න එපා. දෙන්න පුළුවන් වෙච්ච වහාම ටියුට්ස් දෙනවා. හේතුව වෙන වෙන classes වල ටියුට්ස් මම නිකුත් කරන්නේ. ඒ අදාළ classes එකට අලුතෙන් ටියුට් එකක් හැදෙනවා. අලුතෙන් ටියුට් එකක් මම ලිව්වට පස්සේ ඒක මම ආයතනයේ හරහා ටයිප් කරලා තමයි ඔබට එවන්නේ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා අර මම මුලින් සඳහන් කළා වගේ අර පෞද්ගලිකව උපරිම අපි සහයෝගයක් දෙනවා. නමුත් 100%ක් පෞද්ගලික පරිපාලන කටයුතු කරන්න බැරි වෙයි. සමූහයක් විදිහට කණ්ඩායමක් තුල ඉඳලා අපි මේ කටයුතු ටික කරගමු බුද්ධිමත් ළමයි පිරිසක් වශයෙන්. රයිට්. මොන හරි අත්‍යවශ්‍ය විමසීම් තියෙනවා නම් මට පොස්ට් එකට මැසේජ් එකක් දාන්න. අපි දැන් අද දවසේ ඉගෙනීමට යොමු වෙන්නයි සූදානම්. මම බාහිර කතා අමතර කතා වැඩි විස්තර නැහැ. දේශනයට ගැනීම තමයි යොමු වෙන්න හදන්නේ. ඒ වගේම දැනට කණ්ඩායමක නැති ළමයෙක් ඉන්නවා නම් මේ දේශනේ අතර වාරයේ ඔබට අපේ chat group එක ලැබෙනවා, WhatsApp group එක ලැබෙනවා. ඒකේ link එක touch කරලා link එක හරහා group එකට එකතු වෙන්න. හදිස්සියෙන් හරි ඒ link එකෙන් එකතු වෙන්න බැරි වුණොත් පමණක් අපි දුරකථන අංක ලබා දෙනවා. ඒ දුරකථන අංකයකට WhatsApp හරහා message එකක් දාන්න university ළමයින්ගේ free කරන classes එකට එකතු කරන්න කියලා. ඒතකොට group link එක ඔබට ලබා දෙමි. ඒ link එක හරහා group එකට එකතු වන්න. සහ අපි මේ පරිපාලනය සඳහා අපේ ආයතනයේ පොදු numbers තමයි ඔබට භාවිතයට දීලා තියෙන්නේ. පොදු numbers. ඒ නිසා මේ number අධික කාර්යබහුලයි. සාමාන්‍යයෙන් මගේ දේශනවල ළමයි 3000ක් ගහ බැලු ප්‍රමාණයක් ඉන්නවා. මගේ පෞද්ගලික දේශනවල සහ ආයතනය තුන තව ඉන්නවා විශාල ළමයි capacity එකක්. ඒතර මේ සියල්ල පරිපාලනය වෙන්නේ ඔය අපි දීලා තියෙන numbers හරහා. ඉතින් සමහරක් වෙලාවට ඔබ යම් කිසි විමසීමක් කළොත් ඒ විමසීමට අදාළ reply එක ලැබෙන්නේ යම් ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒක ක්‍රියා කරන්න එපා. ඒක වොරි වෙන්න එපා. අපි හැකි ඉක්මනින් ඔබට අවශ්‍ය රිප්ලයි එක ලබා දෙනවා. ඒ වගේම අපි දෙන දුරකථන අංක උදෑසන 8 සවස 5 කියන කාලය තුන පමණයි ප්‍රතිචාර දක්වන්නේ. ඔබ කෝල් එකක් දුන්නොත් මේක කෝල් එක ආන්සර් කරන්නේ ඔබට රිප්ලයි කරන්න උදේ 8 5 අතර විතරයි. සමහර ළමයි රාත්‍රී 7 7 මාර වෙනකොට එක දිගට කෝල් 5 6 ගන්න එහෙම ගන්න එක අත්තට ආන්සර් කරන්න කෙනෙක් නැහැ. අත්‍යවශ්‍ය විමසීමක් සඳහා අවශ්‍යම වුණොත් අපි අපේ දුරකථන අංක දෙනවා. එහෙම වුණොත් රාත්‍රී හරි කමක් නැහැ. අපි රෑ 12 වුණා ෆෝන් ආන්සර් කරනවා. අපි වැඩේ හිටියේ නැත්නම් දැන් මේ වෙලාවේ මීටින් එකේ ඉඳන් ආන්සර් කරන්න බෑනේ. ඒ නිසා එහෙම වුණොත් ආයි කෝල් බෑක් කරන්න දෙන එක දිගට කෝල් ගන්න එපා. එක කෝල් එකක් තිබෙනම් අනිවාර්යයෙන්ම අනිත් පැත්තට අපි ප්‍රී වෙච්ච ගමන් කෝල් බෑක් කරනවා. අත්‍යවශ්‍ය දෙයක අපි අංක භාවිත කරන්න. එසේ නැත්නම් ඔබට අවශ්‍ය විමසීම අපි ලබා දෙනවා. හරි. ඕන දෙයක් මේ හොස්ට් එකට එවන්න. ඔසර්ගේ ප්‍රයිවට් ක්ලාසස් වලට එකතු වෙන කොහොමද ආදී ප්‍රශ්න තියෙනවා. ඒක මම අද කතා කරන්න නැති වෙන්නම්. මම හිතුණොත් මගේ මේ පන්තිය ප්‍රොමෝට් කරගත්ත වගේ වෙනවා මේ ආයතනයේ වැඩසටහන වල. ඒක සුදුසු දෙයක් නෙමෙයි. අපි වැඩේ කරගෙන යමු. ඉදිරියට බලලා අවශ්‍ය පරිවිඩයක් මම ෂෙයා කරලා දෙන්න. අද දවස මම හිතන එක ඉච්චන සුදුසු නැහැ. මේක නොමිලි වැඩසටහන, ආයතනික පවත්වන වැඩසටහන. ඔබ දන්නවා මේක පෙර මම හිතන්නේ පසුගිය සතියේ Thursday බ්‍රහස්පතින්දා නේද? ආයතනයේ සූදානම් කරා ඔබ වෙනුවෙන් assignment එකක් ලියන්නේ කොහොමද? විශ්වවිද්‍යාලය තුල උපාධි අවශ්‍යතාවයේ assignment එකක් පැවරුමක් ලියන්නේ කොහොමද කියන එක සම්පූර්ණයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ඔබට ඉගැන්වුවා. ඒ මම හිතන්නේ රෙකෝඩින් එක තාම තියෙනවා. ඔබට ලබා ගන්න පුළුවන් සම්බන්ධ දේශන ඇති කෙනෙක් නම්. ඒ වගේම මම හිතනවා හෙට ආයතන සූදානම් කරලා දෙනවා තවත් සුවිශේෂ වූ වැඩසටහනක් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඔබට වාසිදායක වැඩසටහනක් නිසකෝම සිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කර්මනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්ය අරුණ ගමගේ සර්ගේ විශේෂ දේශනයක් හෙට රාත්‍රී මතර 8ට යනවා. හෙට බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට යනවා. අනිවාර්යයෙන්ම වැඩසටහනට එන්න. ඔබට අලුත් දෙයක් අලුත් දැනුමක් ගන්න පුළුවන් වගේම ඔබට බෙනිෆිට් වැඩක් මම හිතනවා ආයතනයෙන් කරන ඔබට ප්‍රයෝජනවත් වැඩක් කරනවා. ඒ වැඩේට ඔබට එකතු වෙන්න පුළුවන්. හෙට රාත්‍රී 8ට Zoom link එක ඔබගේ group අතර ලබා දෙමි. සහ Facebook ආයතන නිල පිටුවෙන් ලබා ගන්නත් පුළුවන්. ඒ වැඩසටහනත් එකතු වෙන්න කියලා මතක් කරනවා. හරි. එහෙනම් අපි අද දවසේ ඉගෙනීමට යොමු වෙන්න යන්නේ අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. නැවත මට මැසේජ් එකක් එකතු කරන්න.
Recording permission ilah nawa recording permission mata velama dengan beri kita putih. Walaupun mereka recording kapi dengan orang deh, air recording kita ambil mata velama ini personal permission itu approve karena beri velama ini. Right, pada. Malah itu mata meter mana, obat pernah di lima kia la green board dek bawa kita kurang malah sama kita mama ini invitation kita kalah katet kita jalan pendek kita dalam ini. Kita lupa itu apa lagi, nih? Oh, ekstra kita lupa, nih. Ini nama game board itu baru kita kerana yang kita buat pada apa yang kita jadi blackboard ini, kita pada. Hai, pada. Mama silabus sih kan produk penal ini, nih. Silabus sih level yang ini sudah kita apa ini. Baru lewo silabus sih kan, mana lagi silabus sih kan? Waktu yang kita lagi galakkan nama baru yang di kasih nanti nama, putih mama. Silabus sih kan mandem penuh nama, mes silabus sih kan anuari mau kalau dengar, kan? Mes silabus sih anuari mau kalau dengar, memang aku godaah mau week, nang godaah mau dulu valen nama, anuari mau pamti kete ya, nengker mangkanya magelnya kela, tadi hari kondo guru beriake pamti kete ya, anuari mau yang mana mungkin heitu ya, repeat penuh keluar, godaah mau dulu valen nama repeat penuh keluar, itu memangnya mau visi antar katanya tamai, obatnya udah nana mau magelnya si mahal tiennya, meti kan anuari mau udah nana, tapi memangnya make di sapi yang nengker mungkin deshnya ya nana. Namun tu teh mereka pray frog ya mereka sama hari aku bela tu masa relaccha tu nak kiri. Hatta aku yang na beri benda puluang puluang rasa orang mang hatta ya nama. Mungkin mereka complete dari masa deka benda puluang tu nak benda puluang. Masa balan orang mama hatta me ya na hadis si dah sekar hatta beri benda tu nak kian nama. Hari ekene. Umpamai mereka apa benda mereka kalah deh. Hari balan umpamai sama ni umpamai wisudya ale dilatih na syllabus ekam sah ekstra tamai mereka ini. Boleh aku orang meja wadah pura wisudya ale. Tapi ekshoya, nama metende, hebei, mami penan pada balam n, obat kabar wisudya alikuna, obat tulen ni pada meti, kan? Kemasan English syllabus sekapi dia mek dia, tapi nama mek ini game mek duration mek dia, tapi pada kena mah dari katakan, tapi post title leka passive kene, post code leka kita dalat dia nama, mek mek duration leka balik kita dalat dia, mek ni balik kita dah muda day by day, yang schedule leka sama. Metin di mana me padam passive voice bela present passive kena kontras saya yang kat sini, apa mana me ini kat kata kerana balan obes silabus ini no passive kira silabus ini pun dalam balan passive kira dia nama, ekah itu betina dewa kau mami kia ni learning passive structure kia ni passive wakai hadan kerma beda juga sama pronouns tika passive kita bawa kita mana verb and past participle forms tika timely words tika, kan? Ini dah macam tapi mereka mulai ke bahasa ni mereka kasih mereka apa kita tak kahkan. Ia kata mereka kasih mereka ia kata sab sabhe ini kah present kasih mereka kerana kasih voice sila present tense itu apa kita tak kahkan. Ekeh mereka format dan structure tersebut short and long sentences tersebut. Kita sama dia gawat. Kita negative with activity, action with activity. Nanti arah tu yang rasa sama dengan rasna wasta rasa sama dengan kita tak kahkan. Fill in the blanks and paper structure correction. Is then per week prasna saha. Paper aakruthi ka prasna api meke kata karnava. Self activity stance side instrument. Thaniyam obata vaakki hada namastava denava. Try to make all example in the present passive eva game. Thamantama aavenita. Udaharna hada napi meke yam milava fill karnava. Present passive avastava da adalava. Ilan past passive eka api teka to. E tula meeting mati na format teka eke structure ka. Ketik sahaja tiga bahagian, negatif sahaja activity, prasna sahaja sahaja ikatan dalam activity. Hasilnya korban eva paper aku tita dalam ini kerana self activity, tenses arrangement, thaniya mana bahagian pilihan kerana bahagian arrange kerana ni nama. Try to make all example in the passive, in the past passive, thaniya mana ati tita dalam bahagian ada nama sahaja nama sahaja ikut format korban kerana ah oh ini kerana future ni future ke format dan structural. Format का एक structure का खाता करना वा short and long tenses एक कितने सारा दिगर वाक्य खाता करना वा negative टिका विभाग प्रश्न आते का
Options tiga pilihan prasna tiga kata akhirnya mah histen pilihan kata akhirnya paper aku tiga prasna sama gini self activities pilihan mana mah taman tuh dah karena dalam mana mah wastawa dina mah ilangnya make wacana mana mah sandha number of PDF will be show PDF kini pia PDF kini pia kapan digub karena mah wacana dalam mah dagangan meten di passive ulisa mulik wacana mana wacana kriya pada pilihan dalam mah verbs knowledge ya kami verbs tiga padang kerja kaki laki andi etenin wibah kita loko sakriya kubatani marim ber lebih nama ilang kami write ini ke outcomes tiga baik ke level balan lecture tiga yang nama e learning media aja saha make recording 5 days ke lebih nama kute make adway make adway make maximum 3 days tamai dinda wendi ikan parah wendi pa recording nepa kantor mah dinda dan mama mama dan main sesre ini ke make pilih ini guru lagi pilih mana dalam nama Kodak lama ikram ni, class second ini mau mudah waspada kan? Ini pasti class second ini nih, bahwa class ini mudah dia mau kamu kerjain, dia mau belajar untuk kerjain. Namun live ini nih, record ini tuh baru. Ini sama samaan kerjain. Hebe, make classes second free of charge lebih keran. Itu tuh make ini live end. Lecture ke anda, bahwa kita sama hari kita kalah. Sama hari dasar itu udah ready benda keluar. Sama hari dasar itu pada make mana tiap orang tekan pada make ada kalau saya kalah, orang itu pada ada benda keluar. Itu kode make. Mei podi bela, aku podi bela main kerana keluar. Mau deh ratri, namanya ni apa dan? Ratri, namanya kira night time kau di hari lama. Gaman teh kah hari sih, kurang jam leka hari. Ibagi kerana ni net nang. Anu hari mau main time mana keluar? Body mau kena kena mana keluar? Bedri mana kena mana keluar? Main time mana keluar? Bodang ni dah kat tengah dal, bahagian mana balance kerana. Ini sah live leka teh ini recording ni sama kerana ni bah. Namun sama hari pula, ni langka puram lama ini nol. Itulah. Apa itu bahagian ni? Lama itu bahagian mana keluar? Elementa bawa kereta kaki mana pulua? Kedua monohari prasnya kaya dari apa mana pulua? Hadis si monohari awasi tawa itu monohari damnan gihil mana pulua? Samara kerana signal netu mana pulang? Bodak lama dia prasnya dulu. Macam ni keinginan apa? Ayano, ayano, ayano. Reken itu mana? Itu. Dan macam ni ke ay tawa ni ke magel ayen. Itu reva ke lama ni sahaja ni apa non sa recording ni kah dia? Itu recording ni ke kian ni sampuning apa? Ini none recording ni ke dia nak kira dia ni. Epa? Ketua recording ni kan daily ni upari mana 3 days tamai, biarana decide kerja ni, mereka 5 days kini kau nak biar kerja ni, bawa mampus day kini kau ni, na sama kerja lama ni mampit tengah agi ukur no, abe mereka free of charge, again dua, selalu dahos pahak tiga bulan sama value ni aser, mampah pahak pas kerja mampi holiday mampi dah balan ni dia, dengan hari prasne ni, kira kira na insa allah mampal pun dah sekarang biar kerja ni, bawa sama kerja lama ni main nama, upari mana dahos kuna kerja ni tamai recording ni kapi. Adain nembala, perutnya lecek kerapu dah wasis itu dina tu lah. Itu yang sahdar naik ni, terus kalau tu leh dola hati kita hari, weda kerana kita nembala nak kuhmat tu beri nih, nawa syarat kami dina mana mungkin tu. Make balen dina nih, make api pre kerana weda kami pre nih, entar memagi. Kau tu lek panti kerana lama itu dana, mam balen kahwa tiaga nih, inna mana ini netna yang kita kerana mami ini lama itu dana. Ini sah make oba keraga. Ame dawas dah ya kita dina, orang pre bela, koi bela hari wal balan. Kini kan apa ini bahaya, itu recording capacity, storage, bahawa masih bintai. Tiada anda bahaya logo khalia, tapi insa sih itu dengan keep yang kita pamanai, dengan peluang, khaman eventnya, me adalah recordings. Hari, orang logo tamai silversnya, tapi awalan ini kan ada balap perutuan, itu passive voice. Ini mana menu me karnya tiada, na passive ke lagi ane, apa itu, hamba mana, amaharum, wakiraka, saha. Inggrisi bahasa apa tulah tiada, amaharum padam passive, samaharap pelajar metana, inggrisi panti kerana lame, netna guru ane kinno metna perlu, samaharap pelajar, tamang amma tata inggrisi guna naik metana kinno metna perlu, ini sah danna orang kene kene halal balan me bahasa apa godak biaya kerana tiada mana, me biaya kerana terus samaharin, tapi kena amaharu asyik rumah biaya kerana tamai passive kene kene karma kara. Yang mana tamanya, apabila passive ke, negara tu orang katanya baru gan mana, heitu, mereka dah sama hari padan, sih na yoga, baking hari barulah, lama itu kerjaan nak keluar, kahwin hari, ahwin itu kerjaan nak keluar, panti itu gila kerjaan nak keluar, hebat, bahasa sama hari panti, na mana video film, kerjaan apa? Ikan amar wing hari, ikan apa? Ikan paper ikan yoga kan, hebat, dahulu mati no dan, no mehem hari kita dan, paper ikan dia ikan bawa itu kerjaan, ikan manage kerjaan, hebat, ini sah. Amaru pada thama bahasa ini passive kan, tapi amaru kita ni kan, amaru pada mungkin thama ini, apik obatnya yang lima, kerana, kalau, eh mana apik mana cakap, kamu
අත්‍යවශ්‍ය දෙයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න මම විකින් මේක chat එක බලලා පිළිතුරු දෙනවා ඉදිරියේදී මම ටිකක් chat එකේ වැඩි බරක් දෙනවා මොකද උගන්නගෙන යද්දී ඔබට ප්‍රශ්න එන්න පුළුවන් එතකොට මම වැඩි බරක් දීලා ඔබගේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙනවා අද Thursday එක සාමාන්‍ය ප්‍රශ්න වැදගත් සහ නොවැදගත් ප්‍රශ්න ඔක්කොම අහනවා ඒ සමන් දකුණ දකුණේ නැයි විශේෂ මැසේජස් විතරක් බලලා ඔබට reply කරන්න ඉදිරියේදී දේශනවල මට හරියටම කියන්න බෑ මයික් ඔන් කරන්න අවස්ථාව දෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා මොකද ළමයි ප්‍රමාණය වැඩි නිසා ඒ අනුව පුළුවන් කමක් තියෙනවා මයික් ඔන් කරලා කතා කරන්න ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න බැරි වුණොත් සාමාන්‍ය මගේ තේරිපන්ති වල උනත් මාස්ටර් ක්ලාසස් වල ළමයි ප්‍රමාණය වැඩි නම් අපි මයික් ඔන් කරන්නේ නැහැ හැබැයි ඔබට chat එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන් තියෙන ඕනම ප්‍රශ්නයක් chat එකේ මැසේජ් එක දාව ගමන් මම check කරලා ඒකට අවශ්‍ය reply එක නැත්නම් උත්තරේ ලබා දීම කරනවා හොඳයි එහෙනම් අපේ සිලබස් එක අනුව අපි බලන්න පොතේ මේ මගේ විභාගයට කලින් මේක ඉවරයිද නැද්ද කියලා. ඒතර මම ඒක කැල් කරලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟදී මේකෙන් විතරක් පේපර් එක ගොඩ දාන්න හිතන් ඉන්න එපා. මේකෙන් විතරක් ගොඩ දාන්න හිතන් ඉන්න එපා. මොකද මේකෙන් ඔයාලට පේපර් එකේ ලකුණු 20ක් විතර ආවරණය වෙයි. අද මේ අපේ මේ දැනට දීලා තියෙන සිලබස් එක. ලකුණු 20ක් විතර 20ෙන් 10ක් එනවා කෙලින්ම වාක්‍ය පැසිව් කරන්න. ඊළඟ 10 5 කැරි ටිකක් එයි ලියනකට භාවිතා කරන්න පුළුවන් වෙයි. සහ පිළින්ද බ්ලැන්ක් හිස්තන් පුළුවන් දි භාවිතා කරන්න පුළුවන් වෙයි. හරි 100% මේ පේපර් එක මෙතනින් පේපර් එක කරන්න බෑ මම මේ විරුද්ධව කියන්නේ හරි නැත්නම් දැන් 9 කිතන් ඉන්න පුළුවන් මම මේකට යනවා මේකෙන් මම බාහිර පාඩම් පේපර් එක කරනවා එහෙම පුළුවන් යම් කිසි දැනුමක් ඔබට තියෙනවා නම් දැන් ඔබට යම් බේසික් නොලෙජ් එකක් තියෙනවා නම් පුතේ මම මේ කරන ටිකක් අරගත්තහම ඔයාලට පේපර් එක ලියා ගන්න පුළුවන් හැබැයි ඔයා හොඳටම දුර්වල කෙනෙක් නම් අපිට තමා ඕලවල ඉංග්‍රීසි එකක් පෙන්නේ පව උසස් පෙළත් ඉංග්‍රීසි පෙන්නේ එහෙම කෙනෙක් නම් ඔයාලට ලියුමක් ලියන්න බෑ ඡේදයක් ලියන්න බෑ පේපර් එක කියවල වල තේරුම් ගන්න බෑ. එහෙමනම් මේකට විතරක් බලන් ඉන්න එපා. වා අනිවාර්යෙන් තව පන්තියකට යන්න. ඒක මම කියන්නේ මගේ පන්තිය එන්න කියලා. කොහේ හරි කමන්නේ කාගේ හරි හොඳ ගුරුවරයෙක් වට ගොඩ යන්න පුළුවන් හොඳ ගුරුවරයෙක්ගේ පන්තියකට යන්න. මං හොඳයි නම් මං ගාවට එන්න නැත්නම් හොඳ කෙනෙක් ගාවට යන්න. අර හොඳ නොලෙජ් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මෙතෙන්දී මම මේ පැහැදිලි කරන්නේ ඔබ දුර්වල වුණාට ඔබට කේවල තේරුම් ගන්න බැරි වුණාට ඔබට ඉංග්‍රීසි මොකක් බැරි වුණා මට බබරල තියෙන සිලබස් එක මම තේරෙන උගන්නනවා. හරි මේක හොඳට තේරුම් ගන්න. මට ලැබිලා තියෙන සිලබස් එක හැමෝටම තේරෙන්න මම උගන්නනවා. ඒතර මූලික දැනුම මට අදාළ වෙන්නේ නැහැ. දැන් ඔබ ඉන්න දැනුම් සම්භාරයේ මට වැදගත් නැහැ. හැබැයි මුල සිට ඒක උගන්නනවා. නමුත් අර විභාගයේ ඔන්න මෙන්න තියන් ඉන්න ළමයි මේකෙන්ම විභාගේ කරන් ඉන්න එපා. මොකද මේකේ ලකුණු 20ක් වගේ විභාගෙ ඉතිරි ටික ඉන්නේ නැහැ. ඉතිරි 80 වෙනම පැතිවලට යනවා. ඒ නිසා එහෙමයි වෙන පන්තියකට අනිවාර්යයෙන් යන්න. පැහැදිලි නේ මං කිව්ව දේ. මම මේ කිව්වේ ඔබට බැරි නම් මේක බෑ කියන එක නෙමෙයි. මේක ගැන හිතන්න එපා. මේක කාටවත් දැනෙන්න තේරෙන්න මම උගන්වනවා. අර විශ්වවිද්‍යාල විභාගේ ළඟපාත තියෙන අයට තමයි මම මේ ඇඩ්වයිස් එක දුන්නේ. දැන් හරිනේ? රයිට්. හොඳයි. පැසිව් වොයිස්. මම මේකේ මේ දුර්වල ළමයි ඉන්නේ සහ සිංහලෙන් පැහැදිලි කරනවා සහ සිංහලෙන් සතහන් දෙනවා. හරිනේ? සිංහලෙන් සතහන් දෙනවා. හොඳයි. පැසිව් වොයිස් කියන එකේ සිංහල අදහස තමයි කර්ම කාරක කියන එක. කර්මකාරක මේ පැසිව් වොයිස් වල විශේෂත්වය තමයි මෙහෙම හිතන්නකෝ මේව ලොකුවට දැනගන්න ඕනේ නිකන් දැනුමක් තියාගන්නකෝ දැන් මේ පන්තියේ අපි දැන් මේ මීටින් එකේ යනවා විශ්වවිද්‍යාල ළමයි එක්ක හරිනේ නිකන් ඔබ හිතන්න මේ මීටින් එකේ ප්‍රධාන දෙවර්ගයක් ඉන්නවා මේ මීටින් එකේ ඉන්න ඔක්කොම විශ්වවිද්‍යාල ළමයි සමහර කරලා එහෙම නැති අය ඇති ඒක වෙනයි ඔක්කොම විශ්වවිද්‍යාල ළමයි සාමාන්‍ය ක්‍රමයට අනුව මේ ළමයි අතර දෙවර්ගයක් ඉන්නවා පිරිමි ළමයි ඉන්න ගැහැණු ළමයි ඉන්න මේ භාෂාවත් එහෙමයි භාෂාවක් හැදෙන්නේ වාක්‍යයන් වලින් දැන් කියයි නෑ නෑ අපි ඉගෙනගෙන තියෙන එහෙම නෙමෙයි භාෂාව හැදෙන්නේ වචන වලින් කියලා ඔව් ඒක ඇත්ත දැන් හිතන්නකෝ
භාෂාවක් කියන්නේ අදහස් හුමාරු කර ගැනීමක්නේ. භාෂාවක් කියන්නේ අදහස් හුමාරු කර ගැනීම. එතකොට මං කියන දේ ඔබට තේරෙන්න ඕන, ඔබ කියන දේ මට තේරෙන්න ඕන. ඒකනේ භාෂාව වෙන්නේ. අපි සංනිවේදනය කරන, අපි කමියුනිකේට් කරනවා. ඒකනේ ලැන්ග්වේජ් එක වෙන්නේ. එතකොට මම කියන කනවා. කනවා. ඔබ කියන දුවනවා. එතකොට මේ වචන ක්‍රියාපද. මේසය, පුටුව, කැමරාව. මේ වචන. හැබැයි වචන වලින් කතා කරන්න පුළුවන්ද? බැහැ. වචන එකතු කළ මොකක් හදන්න ඕන? වාක්‍ය. වාක්‍ය වලින් තමයි අපි කතා කරන්නේ. එහෙනම් භාෂාවක් කියන්නේ මොකක්ද? වාක්‍ය හසුරවීම, වාක්‍ය ගොඩනැගීම, ඒ වාක්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීම. එහෙනම් මම කිව්වා මේ මීටින් එකේ පිරිමි ළමයි ඉන්නවා, ගැහැණු ළමයි ඉන්නවා. විශ්වවිද්‍යාල ළමයි තමයි දෙවර්ගයක් ඉන්නවා. පිරිමි ගැහැණු. ඒ වගේ භාෂාව තුළ වාක්‍ය ස්වරූප දෙකයි. මෙච්චරයි. ප්‍රධාන ස්වරූප දෙකක් ඉන්නවා භාෂාවක් තුළ. එකක් තමයි ඇක්ටිව් වොයිස් කියලා පැත්තක් තියෙන මේ භාෂාවේ. අනිත් එක තමයි පැසිව් වොයිස් කියලා දෙයක් තියෙනවා මේ භාෂාව තුළ. එකක් තමයි භාෂාවේ ඇක්ටිව් වොයිස්, අනික තමයි පැසිව් වොයිස්. මේ ඇක්ටිව් වොයිස් කියන්නේ අදහස තමයි කතෘකාරක. කතෘකාරක කියන්නේ කතෘ හරහා ගොඩනගෙන, කතෘ මුල් වෙලා ගොඩනගෙන. පැසිව් කියන්නේ අදහස තමයි කර්මකාරක. ඒ කියන්නේ කර්මය හරහා ගොඩනගෙනවා, කර්මය මුල් වෙලා ගොඩනගෙන. එතකොට අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පැසිව් වොයිස් කියන කොටස. ඒ කියන්නේ අපි හිතමු දැන් අපේ පන්තියේ මේක ඉන්න කැලම පිරිමි ළමයි. අපි දැන් දෙගොල්ලෝ ගැන කතා කරනවද නැහැ. අපි කතා කරන්නේ එක්ක පිරිමි ළමයි ගැන විතරයි. එහෙම නැත්නම් ගෑණු ළමයි ගැන විතරයි. ඒක නේ ගැන කතා කරද්දී අනිත් පාර්ශ්වයේ අපිට යම් යම් දැන් වල වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන තැන් වල මම ඒව පැහැදිලි කරනවා. හැබැයි කතා කරගෙන යන එක පාර්ශ්වයක්. මෙතන කතා කරන්නේ පැසිව් සම්බන්ධයෙන්. එහෙනම් පැසිව් කතා කරද්දී පළවෙනිම කාරණය තමයි අපි දැනගන්න ඕන verbs පිළිබඳව. verbs කියලා කියන්නේ මොනවාද? ක්‍රියාපද. verbs කියන්නේ ක්‍රියාපද. මෙන්න මේක කලහම දැනගත්තේ ක්‍රියාපද. මේකදී ඔබට පාඩම් කරගන්න දෙයක් තියෙනවා. ඒක පැසිව් වලට විතරක් නෙමෙයි. ජීවිතේටත් වැදගත්. ඔබ ලියන විශ්වවිද්‍යාල පේපර් එකේ හැම තැනටම වැදගත්. හැම තැනටම වැදගත්. ක්‍රියාපද කියලා දෙයක් අවශ්‍යයි. ඔබ විභාග පේපර් එකේ මොනම ලියුවා ඒ හැම තැනකදීම ක්‍රියාපද අවශ්‍යයි. හැම තැනකදීම ක්‍රියාපද වල භාවිතා කරන්න වෙනවා. ඒ තරම් වැදගත්. මම ක්‍රියාපද වලට ඔබට එවනවා ලිස්ට් එකක්. ඒ ලිස්ට් එක ක්‍රියාපද 50කින් සමන්විතයි. ක්‍රියාපද 50කින් සමන්විතයි සිංහල අදහස් සහිතයි. ක්‍රියාපද 50කින් සමන්විතයි සිංහල අදහස් සහිතයි. අද දේශනෙන් පස්සේ ඒක දෙනවා ගෲප් එකට. හැබැයි අර කොහොම ගෲප් එකකින් සෙන් කරන්න බෑ. ගෲප් ලින්ක් එකක් දැම්මනේ මෙතන අතරතුර ඒකට දෙන්න. හරි? ඒ verb list එක බලන්න. එහි ක්‍රියාපද තියෙනවා. එහි ක්‍රියාපද වල සිංහල අදහස තියෙනවා. හැබැයි ක්‍රියාපද මම මෙතෙන්දී පැසිව් වලදී ගන්න විදිහ පැහැදිලි කරන්නම්. දැන් අපි කවුරුත් දන්න ක්‍රියාපදයක් තමයි go කියලා කියන්නේ. කවුරුත් දන්නෝනේ go කියන්නේ? මම මේ බොහොම සරලව කියන්නම්. මේ go කියන ක්‍රියාපදේ ඊළඟ ස්ටෙප් එක තමයි went. ඔබ කවදා හරි දවසක කොහෙදි හරි මේවා දැකලා හරි ඇති. හරි පුංචි කාලේ nursery කාලේ හරි මේවා ඉගෙනගෙන හරි ඇති. go එකේ went. මෙයාගේ තවත් අදහසක් තියෙනවා gone කියලා. හරිද? කොහෙදි හරි දැකලා ඇති. group link එක නැවත මේ දේශන අතරවාර ලබා දෙවි. දේශන අතරවාර නැවතෙවයි. go went gone. කොහෙදි හරි දැකලා හරි ඇති. මේ තියෙන ක්‍රියාපදයක තියෙන මූලික අවස්ථා තුන මතක තියාගන්න. මේ තියෙන verb එකක් සතුව තියෙන මූලික අවස්ථා තුනයි මේ තියෙන. මොකක්ද අවස්ථා තුන? ක්‍රියාපදයේ වර්තමාන අවස්ථාව, ක්‍රියාපදයේ අතීත අවස්ථාව, ක්‍රියාපදයේ අතීත කාලීන ප්‍රධානක අවස්ථාව. මතක තියාගන්න ක්‍රියාපදයේ මේ මුලින්ම අපිට හම්බෙන්නේ කවුද? මුලින්ම අපිට හම්බෙන verb එක present එක. ඊට පස්සේ අපිට හම්බෙන verb එක past එක. ඊට පස්සේ අපිට හම්බෙන verb එක past participle එක.
pas paras itu kan kita yang makan no PP kela PP kani pas paras itu, eh nah, kaya apa deh itu dengan orang itu kan mulik awasta itu nafilo, kaya apa dia satu mulik awasta itu kok kamu pahaya nih, mulik itu nih, muka dia awasta itu nih, kaya apa deh itu present awasta wak warman awasta wak tino. Kriya padayaka paasthavastawak atheeta avasthawak tiyena kriya padayaka paasthavastawak atheeta past participle past එකෙන් p ගත්ත participle කෙනකින් p ගත්ත p dot p කියලා දාගත්තා එහෙනම් p dot p නැත්නම් pp කියන්නේ මොකද්ද past participle ඒක සිංහල අදහස මොකක්ද අතීත කාලීන ප්‍රදන්ත එහෙනම් verb එකේ යොමු මූලික අවස්ථා තුන Kalau kriya padaya gatot tapi dana kriya padaya tapi damu, mama liya nama right kiena kriya padaya. Ibaratnya right kiena kriya padaya. Enna warta mana? Mek kriya padaya ati itu menjadi right itu broad banget dipakai nama. Mek kriya padaya pas paras pelbagai itu menjadi awasta awat ya di reaching banget dipakai nama. Then, mana kia nona menjadi mencerai terungkannya. Kaya apa deh kemulai awasta kiede hiting utara denna mulai awasta tunai passive voice pada digane tun veni awasta aneh dalan kaya apa deh ke mulai awasta tunai passive voice pada digane mau kaya apa deh tunggu awasta aku ekhane passive voice pada di karma kara kiede mea lagane epa kira kiane Karma kara kede megulang ganda epa kila kiani kaba de ganda kiani mendaming tungguan awas tawe ehe manang karma kara kaba kian kala di dengul wada ganda wabih ke present teka ganda epa wabih ke pas teka ganda epa wabih ke pas para segal ganda pipi awas tawe bawa kaka ganda PP awasta bawa kakaranya. Enam tarul aku nak dalam memulai agan istana makhi. Memulai ke dalam apa? Ekke ini pada mati ekke par terpani netwa biar ini biar ini pada mati. Memulai ke dalam apa? Pasien awas aye memulai agan tarul aku nak dalam istana makhi kak dalam awas aye ni agan. Mungkin dulu belum lama ini nama. Insan eh hebat ini awal making apa ini tidak lagi ni agan. Orang dulu belum aye terakhirnya nanti saya orang memulai agan istana hekin. Karma kara kedi. Karma kara kedi, kriya padaye tungana avasthawa karma kara kedi kriya padaye tungana avasthawa bhavita kala yutuya karma kara kedi kriya padaye tungana avasthawa bhavita kala yutuya Parmukar kendi kaya apa deh tuh menawas tahu bahwa kita kalau itu ya. Oh grup link itu kayak buat, ilah tuh lama ini cuma grup link itu, mereka tuh dah nama. Orang nama kerjaan lo minimum government, government, government kene kaya gamne, right road region kene kaya gamne, kayak hemat kaya apa deh kau mikir, main. Hema kriya padayakama verb eke tun wena avasthawa bhavita kirima karanna. Class eka danne api irinda rathrey 9 hude. Irinda rathrey 9 balapuroth wenne. Lamai back ekot badada karala denawa me time. Habai mehema ekkene denne ekka hatara paha back yai kohoma bahutara kemathi honne. Bahutara kemathi. Right, ilangnya passive voice file, mana kita mau minta warna, pahadili wedding kila kalu pahat itu, blend boleh. Nah, menarik. Ilangnya, tapi passive voice file apa jenisnya? Nona,
subject pili bandhava. Subject pili bandhava. Subject kiyala kiyanne api kathru kiyana adahasa kathru kiyala man mehema liyana samaharo rayanna al karana avastha kiyala eka werradi ne. Subject pili bandhava api danaganna awashya wenawa. Subject kathru padaya pili bandhava api danaganna ona. Kathru pili bandhava danaganna ona. Kathru pada make active voice tamai kathru kiyanne nam passive ekata api meka danuma awashyai eka man kiyanne kathru pada wala mehema hitanna kathru pada kiyanne dan vividha nirvachana tiyenawa echara awashya ne kathru kiyanne menne mehemai mama obata ugannanawana mama mama kiyanne kathru kiyanne ether mama kiyanne english walin kiyanne i kiyala i api hemoma dan obak mama api kattiyama me welawen igena ganna ether api api kiyanne kathru kiyanne ena api kiyanne we mama mula indan me yanne nisa kaatawat beri wenna hethuwak naha mula indala bindu indala yanna naththam mama paadamen adala tanin itharakma yanna giyot puluwan nam wenna puluwan beri kena hemadaama ba mula indala yanne ether kaatawat halenne naha kaatawat beri wenne naha අර අපි ඊරිද වැඩසටහනක් කළා භාෂා සංවර්ධන ආයතනයේ ප්‍රධාන ශාලාවේදී පසුගිය සතියේ කළා. ඒකේ ළමයි සමත්නේ මෙතන ඇති. ඕකට නම් මේක ගැන අවබෝධය තියෙනවා. මේ අනිත් ළමයි ඉතින් මෙතන ඉඳලා යමු. අර ඊරිද වැඩසටහනේ ඉඳලා ලියාගත්තු ළමයි මේක නැවත ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මට පේනවා අර ඈත ඉන්න මිනිස්සු කාටියක්. මම ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලෝ කියලා. ඔවුන් කියලා. එහෙනම් ඒගොල්ලෝ හරි ඔවුන් හරි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ අපි දේ මට පේනවා පිරිමි නමෙක් ඉන්නවා මම එයාට කියනවා ඔහු කියලා ඔහු කියලා කියන්නේ කේ මට පේනවා ගැහණු නමෙක් ඉන්නවා මම එයාට කියනවා ඇය කියලා ඇය කියන්නේ මට ඉස්සරහා ඉන්න කෙනා මම ආමන්ත්‍රණය කරනවා ඔයා කියලා ඔබ කියලා ඔබ ඔයා කියන්නේ මගේ මෙතන ඉන්නවා පූසේ නැත්නම් මෙතන ඉන්නවා බල්ලේ මං කියනවා ඌ කියලා ඌ කියන්නේ ඒ මේක අමතරව අපි ආශ්‍රය කරන මිනිසුන්ගේ නම් ගම් නම 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 සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන් මං කියනවා ගයාම් කියලා සබ්ජෙක්ට් එක මං කියනවා කුමාර කියලා සබ්ජෙක්ට් එක මං කියනවා නිමාලි කියලා මං කියනවා කුමාරි කියලා මේ ඔක්කොම සබ්ජෙක්ට් සම්පත් කියලා මෙව සබ්ජෙක්ට් ගයාන් කියලා මෙව සබ්ජෙක්ට් මේක අමතරව අපි කියන මද ෆාදර් සිස්ටර් බ්‍රදර් මැනේජර් ටීචර් ලෙක්චර් මේ ඔක්කොම සබ්ජෙක්ට් ඒවා අපි කියන නවුන්ස් කියලා නාම පද කියලා නාම පද කිව්වම සමහර ළමයි දන්නේ නැතුව ඇති ඒ නිසා මම ලියනවා නේම් කියලා නේම් එකක් නොදන්න අය මේ පන්තියේ නැහැ නේම් එහෙනම් නේම් කියන්නේ මොකද්ද නමක් කියන එක එහෙනම් නමක් කියන්නේ මොකද්ද සබ්ජෙක්ට් එකක් ඉංග්‍රීසි භාෂාවේ මේ හරියටම ගත්තොත් නමක් කියන්නේ මොකක්ද නවුන් එකක් හැබැයි දැන් මම මේ නවුන් කියන වචනේ මේ පාටක් තේරෙන නේම් කියන වචනේ භාවිත කළා ඒතර මේව තමයි සබ්ජෙක්ට් එහෙනම් මොනවද සබ්ජෙක්ට් මාව හඳුන්වනවා මම කියලා මම කියන්නේ I මගේ අපි කට්ටියම හඳුන්වනවා අපි කියලා අපි කියන්නේ we ඈතක ඉන්න කෙනෙක් නම් හඳුන්වනවා ඔහු sorry ඒගොල්ලෝ own කියලා එහෙනම් they පරිමි ළමෙක් නම් හඳුනනවා ඔහු කියලා එහෙනම් he ගැහැණු ළමෙක් නම් ඇය කියනවා එහෙනම් she මගේ ඉස්සරහා ඉන්න කෙනා ඔබ කියනවා එහෙනම් you බල්ලෙක් පූසෙක් නම් ඌ කියනවා එහෙනම් it මේකට අමතරව කෙනෙක්ගේ නම සබ්ජෙක්ට් එකක් බවට පත් වීමේ හැකියාව තියෙනවා සිග්නල් එරර් එක හරියට ඇහෙන්නේ නැහැ රෙකෝඩින් එකකින් කවර් කරගන්න පුතේ WhatsApp group link එක දැම්මද මම එක පාරක් නම්බර බින්දුවයි 77 511 1935 වැඩේ හරියන්නේ නැත්නම් අන්නේ නම්බේකට WhatsApp එකෙන් message එකක් දාන්න යුනිවර්සිටි ළමන්ගේ ප්‍රේ ක්ලාස් එකට ඇඩ් කරන්න කියලා. ඒතකොට එයාලා link එකක් එවයි හැබැයි උදේ 8:00 වනේ. උදේ 8:00 විතර reply කරන්නේ දැන් call ගත්ත කවුරු cancel කරන්න කෙනෙක් නැහැ ඒක. ඒ නම්බේකට message එක දාලා ඇඩ් වෙන්න බැරි නේ.
හරිද? මේක තමයි සබ්ජෙක්ට්. මතක තියාගන්න මේ සබ්ජෙක්ට් එක පැසිව් වොයිස් වෙනකොට ඒ කියන්නේ කර්මකාරක දෙයක්දී අනුත්ත වෙනවා. අනුත්ත වෙනවා කියලා අපි කියනවා ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. මේ බලන්න. I කියන එක මාරු වෙනවා මේ වශයෙන්. දැන් අපි පැසිව් වොයිස් වල අපිට අවශ්‍ය වෙන්නේ I එක නෙමෙයි අතන අපිට අවශ්‍ය මේ කියන අවස්ථාව. ඒ වගේම V කියන එක පැසිව් වොයිස් වල මාරු වෙනවා as කියලා. As කියලා. මෙන්න මේ they කියන එක පැසිව් වොයිස් වල මාරු වෙනවා then කියලා. ඒ වගේම මේ he කියන අවස්ථාව passive එකේ මාරු වෙනවා him කියලා. she කියන අවස්ථාව passive එකේදී මාරු වෙනවා her කියලා. හැබැයි you එක වෙනසක් වෙන්නේ නැහැ. මතක තියාගන්න you එක යෝම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. it එක වෙනසක් වෙන්නේ නැහැ. it එක ඉක්ම තමයි. එහෙම මතක තියාගන්න. හදිස්සියෙන් හරි නමක් නැත්නම් noun එකක් ආවොත් manager ආවොත් manager තමයි. teacher ආවොත් teacher තමයි. doctor හරි lecturer හරි ආවොත් ඒකම තමයි. ගයාන් සම්පත් නයනි කුමාර නිමල් මේ ඕන එක ඒකම තමයි වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙතන name එකක් ආවොත් name එකම කියලා දැම්මා. name එකක් ආවොත් name එකම කියලා දැම්මා. එහෙනම් subject කියලා topic එක දාන්න. දාලා මේ සටහන චුට්ටක් නෝට් ඩවුන් කරගන්න. මම පැහැදිලි කිරීමක් මේකට පහලින් දෙනවා අවශ්‍ය ළමයින්ට. ක්ලාස් එකට ඇඩ් කරන්න එහෙම මැසේජ් දාන්න දෙන්න. අනේ මොකද මම අර ග්‍රූප් ලින්ක් එකේ යවනවා. ඒකෙන් ක්ලාස් එකට ඇඩ් වෙන්න බැරි කෙනෙක් වුණොත් 511 19 35 නම් එකේ WhatsApp එකේ මැසේජ් එකක් දාලා ග්‍රූප් එකට ඇඩ් වෙන්න. ඩගල් මේක ලියාගෙන මම යතින් පැහැදිලි කිරීමක් දෙන්න. පැහැදිලි කිරීමක් දෙනවා ඩගල් ලියාගෙන. හරි. පහලින් ලියන මෙන්න මෙහෙම අදහසක්. පහලින් ලියන මෙහෙම අදහසක්. මට මෙහෙමයි මේ මට ගැරන්ටරලා කියන්න පුළුවන් ලයිව් ක්ලාසස් එක අනිවාර්යයෙන්ම මේ විදිහට අපි කරනවා. සමහරක් වෙලාවට එහෙම වෙන්න පුළුවන් පරමු දවස් මම හැමදේම විවෘතව ළමයින්ට කියනවා. බොහොම කලාතුරකින් දවසක රෙකෝඩින් එකේ මොනවා හරි ටෙක්නිකල් ඉෂු එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ වැඩ කරන තාක්ෂණික භාණ්ඩ ටිකක් එක්කන මේ මොකද වෙන්නේ මොනවා වෙයිද අපි දන්නේ නැහැ. අනිතර තමයි Zoom recording අපි ගන්නකොට මේක අපේ storage එක, ඒ කියන්නේ අපේ
මේ ලැබ් එකකට හරි මොකකට හරි ගබඩා වෙන්නේ නැහැ ඒක ස්ටෝරේජ් වෙන්නේ නැහැ Zoom එකේ තියෙන cloud recording කියලා අපි ඒක තමයි record කරන්නේ ඒකේ පරිපාලනය වෙන්න ඒ Zoom account එක අදාළේ රට තුල ඉන්දියාවේ හරි දැන් නම් ඇමරිකාවේද කොහේ ඉස්සර නම් ඉන්දියාවේ මම දන්න විදිහට දැන් ඉති කොටසක් ඇමරිකාවේ තියෙන්නේ එහෙ තමයි ඔක ගබඩා වෙන්නේ අපි ඒකද ගාස්තු ගෙවලා අපි වෙනම ඉඩකඩක් ආරම්භ කරනවා ඒක තමයි අපේ ටික stop වෙන්නේ එදිට ඒක full වෙනකොට එයාල එහෙන් auto deleting කරනවා auto delete කරනවා එහෙම නැත්නම් අපිට when delete කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් අපිට delete කරන්න දෙයක් නැහැ අර full වෙනකොට 1 by 1 පරණ ටික delete වෙන එක තමයි වෙන්නේ ඒතර යම් කිසි recording වල යම් ඉඳලා හිටලා දවසට යම් දෝෂයක් මතුවෙන්න පුළුවන් එතකොට හදිස්සියෙන් එහෙම වුණොත් මම පළමු දවසේ මේ විරුද්ධව කියන්නේ ඒකයි එහෙම වුණොත් ඒකට වගකීමක් ගන්න බෑ පුතේ අපි live class එක කරනවා එහෙම වෙන්න දෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ හදිස්සියෙන් එහෙම වුණොත් ඒකට වගකීමක් ගන්නත් බෑ ඒ නිසා අනිවාර්යෙන් live එකට එන්න ඒක මගේ අර ගන්න ඒක හරිද ඊළඟට සමහර ළමයි තමන්ගේ ඔක්කොම වැඩ කටයුතු ටික කරගෙන අන්තිම මොහොතේ ආපහු ඉන්නවා සර් රෙකෝඩින් ටික කොහොම හරි දෙන්න මට බැරි වුණා දෙකක් කොහොම හරි දෙන්න කියලා එහෙම කිව්වට රෙකෝඩ් ඩිලේට් වුණාම අපි ගාව දෙන රෙකෝඩින් නැහැ ඒ නිසා අනිවාර්යෙන් ඒ කාල පරාසයතුල රෙකෝඩින් බලන්න ඒක නැවත දෙන්න දෙයක් අපි ගාව නැති වෙනවා නේද මොකද ඒතකොට අපි හැමෝගෙම හිත හොඳයි නෑ අපිත් අප්සෙට් යනවා අයියෝ ළමයට ඒක මගේ ඇරිලා කියලා අපිටත් දී ගන්න දෙයක් නැති වෙනවා ඒ නිසා එහෙම කරන්න එපා ඔබගේ වගකීම ඔබ කරගන්න මොකද අපි මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් කරන්නේ අපි ඒක සාමාන්‍ය පන්තියක් කරනවා හා සමානව කරනවා කිසිම අඩුවක් කරලා නැහැ මගේ පෞද්ගලික ඔන්ලයින් ක්ලාසස් කරනවා විදිහටම කරනවා ඒ පහසුකම් ඔක්කොම භාවිත කරනවා එතන මේක ප්‍රී එකක් නේ කියලා මට මේ මගේ කරන් බිලත් අඩු කරගෙන ඔක්කොම මෙයා කරගෙන මට මේ ලැප් එක දාලා මේ ටියුට්ස් ටික ස්ක්‍රීන් එක ෂෙයා කරලා මට කරන්න පුළුවන් ඕන්න මගේ කැමරාවත් ඕෆ් කරලා එහෙම කරන්න පුළුවන් නෝ එහෙම කරන්නේ නැහැ ප්‍රී කරනවා කියන එහෙම කරන්නේ නැහැ සේලු පහසුකම් දාලා තමයි කරන්නේ සාමාන්‍යයෙන් මට ගෙදරට කරන් බිල එනවා මේ දවස්වල 52000ක් වෙන මේ මාසේ අන්තිම බිල 52800 ගන්න. ඉතින් එතකොට එච්චර ඉන්නේ මම මේ පන්ති කරන නිසා. එතන මට පොඩ්ඩක් මේ පන්ති ටික පොඩ්ඩක් එහෙම කරා නම් මට බිල් එක අඩුයි. නමුත් එහෙම කරන්නේ නැහැ. හරි මේ මේක බාරගත්ත වගේම මේ ආකාරයෙන් ස්ටෙප්ස් සිද්ධ කළා දෙනවා හරියට. හරිනේ එහෙනම් යකින් කියන්න වෙන එහෙම පැහැදිලි කිරීමක් යකින් දාන්න කර්මකාරක වාක්‍යවලදී කර්තෘපදය කර්මකාරක වාක්‍යවලදී කර්තෘපදය ඉහත ආකාරයෙන් අනුක්ත විය යුතුය ඉහත ආකාරයෙන් අනුක්ත විය යුතුය ඒකන උක්ත නමේ අනුක්ත අනුත්ත විය යුතුයි. ඉහත ආකාරයේ අනුත්ත ඒ කියන්නේ මම මේ කහපාටේ නිල තියෙන එක හොඳේ. කහපාටේ නිල තියෙන එක තමයි. ඒකට ඒ කියන්නේ කර්මකාරකයේදී ඒක භාවිත කරන්න කියලා කිව්වේ. කර්මකාරකයේදී අයි ගන්න එපා මී ගන්න. වී ගන්න එපා අස් ගන්න. දේ ගන්න එපා දෙන් ගන්න. හී ගන්න එපා හිම් ගන්න. ශී ගන්න එපා හ ගන්න. යූ ගන්න එපා මේ යූ එක ගන්න. අනේ ඒක තමයි මේ කිව්වේ. ඒක මම උදාහරණයක් දෙන්න කියලා දෙන්න. ඊළඟට අපි මෙතෙන්දි දැනගන්න ඕනේ මෙන්න මේ තුන් දෙනාගේ භාවිතය මේ ගොඩාක් ළමයි වරද්දනවා am means are දැන් සමහර ළමයි කියනවා අපිට මේ am එක ඕන නෑ නේද is එකයි are එකයි තිබ්බොත් ඇති නේද ඔව් ඇති හැබැයි මතක තියාගන්න මේක විශ්වවිද්‍යාල මට්ටම දැන් උපාධි මට්ටම එතකොට මේ am එක එන්න පුළුවන් කම තියෙනවා එන්න පුළුවන් ඒ නිසා මේක පැත්තකට කරන්න එපා මේක සිලබස් වල තියෙනවා හොඳයි මේ ඇමීසා භාවිත කරන මෙහෙමයි මේකේ මම ඇත්තරම බොහොම සීරෝ දැනුමක් දෙන්නේ අද ඉන්න ළමයින්ට මේ දැනුම නැතිින් වෙන්නේ නැති. බහුතරයකට මේක නැතිින්. ඒ තරම් මේක පුළුවන් ඇති. හැබැයි අර මම කලින් කිව්වා වගේ හැමෝම ඇදගෙන යන්න එපා. බේසික් එකේ ඉඳලා මම කුංචිම තැන ඉඳලා ගැඹුරුම සංකීර්ණ තැනට යනවා. ගැඹුරු සංකීර්ණ තැන දක්වාම යනවා කුංචිම තැන ඉඳලා. ඒ කුංචිම තැන ඉඳලා යන්නේ පාටවත් බැරි වෙන හේතුවක්. හරිනේ? මෙතෙන්දී මේක තෝරගන්න මෙහෙමයි am තෝරගන්නේ කර්තෘ පදයේ sorry කර්ම පදයේ object එක i කියලා ආවා. ඒ වගේ මේ object එක singular ස්වභාවයක් ගත්තොත් ඒක වචන ස්වභාවයක් ගත්තොත් අපි is එක බාර ගන්නවා. singular ස්වභාවයක් ගත්තොත් is එක. ඒ කියන්නේ මෙහෙම කර්තෘ ඒක වචන නම් අපි හිතමු final exam paper
The final exam paper, ekak da godak. Avasana prashna patra, ekak da godak. Ekak. Ehenam ganne ese. Api ganne the government, ekak da godak. Ekak. Ehenam ese. Api ganne the university, ekak da godak. Ekak. Ehenam ganne ese. E kiyanne. Api bhavita karana object ek, ek vachana nan api ganne ese. Api bhavita karana object ek, ayinam api ganne am ek. Api bhavita karana object ek, bahuvachanayak nam, exam papers, papers goda, anna ayaka ganne. Ehenam ayaka ganne. Houses, house name, houses, goda. Ehenam ayaka ganne. Ehenam a. Ehenam object ek bahuvachana nan ayaka ganne. Nawathak kiyenawa. Api bhavita karana object ek I kiyala awoth am ek gannawa. Api bhavita karana object ek ekavachana unoth api is ek gannawa. Bahuvachana unoth api ayaka gannawa. Mehema liyanne yatin star mark ekak taru lakunak dala. Karmaya kiyana man denawa hondai object kiyana eke ena meka object kiyana eke singhala adahasa karmaya hondai ara api gewana karmaya nemei object eke singhala adahasa karmaya man eka me kiyanne ah mehema liyagena tabula kum dala karmaya ekavachana avasthaveedi karmaya ekavachana avasthaveedi Karmaya ekavachana avasthaveedi e samaga is bhavitha kala yutuya e samaga is bhavitha kala yutuya ayasethi meek ehemana danata mangalaya mukuth naha mukuth ne danata mama podu link ekak vitarak warana dennam Namanya adalah dahai teh, mereka itu mana time mau kemana keu pun teh. Aduh dahai teh mereka yang ini, saman time itu namanya dahai teh. Aduh benar pulau, beli benar pulau. Karena, ekwacan awasthaveedi is bhavitha karanna, itu ente beli apa? Karena bahuvachan awasthaveedi, karena bahuvachan awasthaveedi. A bhavitha karanna, a ar ini terkena apa? A bhavitha karanna. M bhavitha karanna M bhavitha karanna M bhavitha karanna right mama mokak me kiwe mama kiwa api ugannanawa passive voice passive kiyala kiwwahama wakya wala pradhana karana dekai ape panthi gæl lamai pirim lamai degollama innama e wage passive kiwwahama sorry me wakya ratha gaththama active passive Kanda dekak tino. E deking api ikan danno passive kene kota sekele mama kewa. Ehe kita mama kewa metendi verbs ame kare dekak tino ma. Verbs kere molika avastha tuna kene va. Metunin palamu avastha ava danne pa. Devan avastha ava danne pa. Metendi danne tuman avastha ava kele mama kewa. Ehe kita mama kata la pronouns tika anukta vena vidyena etna sarva nama tika. Emen etna subject kele hita namu subject. A subject tika. Anuktava na vidhi. E kiyanne I kiyanne me bawata wenas wenawa passive wala V ekas bawata wenas wenawa D ek den bawata wenas wenawa T ek him bawata wenas wenawa C ek her bawata wenas wenawa U ek U mai it ek it mai nama thaw namama thamai kiyala kiyuwa. Ilagena man kiyuwa ena me am sage awashyathawe metenne object ek ekawachana unoth is ek ganna object ek bahuwachana unoth a ek ganna object ek I kiyala awoth M pegangan kela, mama pahdiri kela. Metin ini apa yang paham kita adalah mulai ke denum saha apa yang awal semua mulai ke watak kita utama metin ini.
Betul, මේ දැනුමින් මේ වටපිටාවේ පුළුවන් අපිට පාගම ඉන්ද්‍රියයන් මනමින් පවත්වාගෙන යන්න. මේ අන්දීපෙක් වඩා කායික කියලා අහලා තියෙන කොයික දන්නේ මේ අහන්නේ මට මේ රෙකෝඩ් එකක් මම යවන්න. හරි. ඊළඟට තමයි අපි මෙතෙන්දී පැසිව් ගන්නට පටන් ගන්න. ටොපික් එක දාන්න the simple present tense. Present tense. Present tense. මේ තමයි main topic එක. ඊළඟට කතා කරන main topic එක පළමු පාඩමේ ආරම්භයේ මේ තියෙනවා. Simple present tense, passive voice, make clear. මෙතෙන් සිට තමයි අපි syllabus එක යන්නේ. Syllabus එක ඇති present passive කියලා. ඒ කියන්නේ මේක තමයි. ඔබගේ විශ්වවිද්‍යාල syllabus එක අරන් බලන්න present passive කියන එක හෝ simple present passive කියන එක ඇති. අඩුම තරමේ මේ passive කියන එක passive කියන්නේ ඒකේ ඇතුළේ මේවා තියෙනවා කියන එක තමයි. ප්‍රධාන පාඩම passive ඒ අර්ථයේ තියෙන ප්‍රධානම heading තමයි. කියන්නේ අර කියන්නේ තියෙන main headings තමයි මේ කතා කරගෙන යන්නේ. Right. ඒතර මට කියන දේ තමයි මෙන්න මේ දීප group එකට add වෙන්න බැරි වෙන ළමයින්ට මෙන්න මේ නම් එක ගන්න මේක හැබැයි හැමෝම message කරන්න එපා කොහොමද link එකකින් add වෙන්න බැරිම කෙනෙක් හිටියොත් මෙන්න මේ අංකයට 0.77 511 19 25 ඔව් මම ඔන link එක නැවත එවනවා chat එකට 0.77 511 19 25 මෙන්න මේ අංකෙට WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න යුනිවර්සිටි නොමිලේ පවත්වන group එකන එකතු කරන්න කියලා ඔබ group එකන එකතු කරයි. අර link එකෙන් add වෙන්න බැරි අය විතර. අත්‍යවශ්‍ය කටයුත්තකට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මගේ අංකෙ දෙනවා. අනේ ඒකට කියන්නේ පාම් group එකට add කරන්න කියලා මට ඔබ කියන්නේ නැහැ මගේ කාර්යබහුලත්වයත් එක්ක. ඒ කටයුතු මේ අංකේ හරහා කරගන්න ඔබට add වෙන්න බැරි වුණා නම් මේ අංකයේ ප්‍රතිචාර දක්වන උදෑසන 8:05 අතර හොඳ 8:05 අතර හදිස්සියෙන් දවසක මේ අංකේ බලන කෙනා සමාන කරලාට පොඩ්ඩක් ලිව් එකක් කියන්න පුළුවන්. එතකොට සමාන කරන වෙන කෙනෙක් තමයි බලන්නේ. එහෙම නැත්නම් මම අත්‍යවශ්‍ය කටයුතුකට සම්බන්ධ කරගන්නවා නම් මෙන්න මේ අංකයට කතා කරන්න 0.77 65 32 817 දැන් අපි මේ තියෙන අපේ ප්‍රධාන පාඩම ද සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පැසිව් කියන පාඩම අපි මේක තමයි දැන් කතා කරන්න තියෙන අපේ ප්‍රධාන පාඩම වශයෙන් අපිට කතා කරන්න තියෙනවා. හොඳයි එහෙමනම් අද වෙලාව 10:20 මට මේ පාඩම ආරම්භ කරලා ඉදිරියට යන තරම් කාලයක් නැහැ. හැබැයි මම අවශ්‍ය මූලික දැනුම මෙතෙන්දී ඔබට ලබා දුන්නා. අපිට අවශ්‍ය ආරම්භය ගන්න. ඒතර මේ ආරම්භය අපිට පුළුවන් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්න. මොකද මේ තමයි ෆවුන්ඩේෂන් එක. හරියට අපි ලොකු ඉදිකිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අවශ්‍ය භූමිය සකස් කර ගැනීම තමයි මම මේ කළේ. දැන් අපිට ඊළඟ දවසේ ආයේ භූමිය සකස් කරන දෙයක් නැහැ. ගස් කොළන් ගලවන්න, කැලේ සුද්ධ කරන්න ඒව දෙයක් නැහැ. අපි ඔක්කොම කරලා තියෙන්නේ අපිට කෙලින්ම ඉදිකිරීම ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා එහෙමනම් අපි මීළඟ දේශනෙම හම්බ වෙමු. බලාපොරොත්තු වෙනවා ඉරිදා රාත්‍රී 9 මොනවද වෙනසක් තිබෝ කියනනම් අපි ළමයින් අදහස් බලමු. මොනවද වෙනසක් තිබෝ කියනනම් අත්‍යවශ්‍ය වුණොත් බදාදාන්න මේක කරන්න අර ටයිම් එක බැරි කමක් වුණොත්. ඉතින් එහෙනම් අද දවසේ ගත ආරම්භයේ මෙතනින් අවසන් කරනවා. මේ දේශනය රුපියල්ක්වත් අය කිරීමකින් තොරව රුපියල්ක ගාස්තුවක්වත් අය කිරීමකින් තොරව පුරා මාස දෙකක් හෝ තුනක් ඉදිරියට යයි. දෙකක් හෝ තුනක් ඉදිරියට යයි. මම උපරිම බලනවා මාසයකට සති 4ක් කරන්න සතියකට එක බැගින් බැරිම වුණොත් මාසයකට ලෙක්චර් 3ක් මම අනිවාර්යෙන් කළ දෙනවා. 4ක් බැරිනොත් 3ක් අනිවාර්යෙන් කළ දෙනවා. පුරා මාස දෙකක් හෝ තුනක් මුළුල්ලේ සම්පූර්ණයෙන් නොමිලේ ගන්නවා. කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. අර කිව්ව පදනම මත රෙකෝඩින් ලබා දුන්නා සිද්ධ කරනවා. හොඳයි. එහෙනම් හැමෝටම ඉතින් good night. අත්‍යවශ්‍ය කාරණයක් කරනවා විතරක් පොස්ට් එකේ මැසේජ් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. ගොඩක් ළමයි ස්තුති කරනවා. හැමෝගෙම මැසේජ් කරලා ලැබෙනවා. Thank you and welcome. එහෙනම් අපි අවසන් කරන්න යන්නේ අත්‍යවශ්‍ය විමසීම් පමණක් chat එකට දාන්න පුළුවන්කම තියෙනවා. Chat එකට දාද්දී main post එකට messages දාන්න. හොඳයි එහෙනම් හැමෝටම good night. අපි ඊළඟ lecture එකේ Sunday රාත්‍රියේ හම්බ වෙමු.
ප්‍රශ්න අහන්න තියෙන ළමයි අහන්න